හයියලෝනේ රුවා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලව දැනුවත් කරන්න යන්නේ ඔයාල බැලිය යුතුම මලයාලම් සිනමාවේ අභිරහසා ත්‍රාසජනක චිත්‍රපටි පහක් පිළිබඳව. ඔයාල මගේ වීඩියෝ එක බලලා subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. Number 1. Mumbai Police. Mumbai Police ඇත්තටම ත්‍රාසෙන් හා කුතුහලයෙන් පිරුණු වෙනස්ම කතාවක්. IMDB 10 අතක් වගේ ඉහළ ගයක් ගන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. ACP ඇන්තනි නැමැති පොලිස් නිලධාරියා අනුතුරු ප්‍රභාජනය වීමේ ඔහුගේ මතකින් තියෙනවා. අනුතුරු සිදුවීමට කලින් ඔහු ඔහුගේ ළඟම පොලිස් මිතුරුගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ කරමින් සිටිනවා. ඔහු අනුතුරු කලින් ඝාතකය සොයාගත්ත අනුතුරේදී ඔහුගේ මතකය නැති වෙන නිසා ඔහුට මුළු සිටම පරීක්ෂණ පටන් ගැනීම සිදු වෙනවා. ඉතින් ඇන්තනි නැවත මිනිහරුවා සොයා ගනීවිද? ඔන්න ආයෙත් තියෙනවා කුතුහලෙන් පිටු රසන කතාව බලන්න. Number 2. Forensic. 2020 දී තිරගත වන අපිරාසා ත්‍රාසජනක කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය නගරයේ සිදුවන ගාම ඝාතන කීපයක් පිළිබඳව පරීක්ෂණ කරන පොලිස් නිලධාරිනියක ඇයට සහාය වන අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් කොටා ගිතුණු කතාව. චිත්‍රපටයේ පුරාවටම ඔබ මවිතයට හා කුතුහලයට පත්වන සිදුවීම් රසම මෙහි අන්තර්ගත වන අතර මෙම චිත්‍රපටයේ IMDB දර්ශකයේ 6.6ක් ලබාගෙන තියෙනවා. ඉතින් මෙම ඝාතනය සිදු කරන්නේ කවුද? කුමක් නිසාද? පරීක්ෂණ කණ්ඩායම් සොයා ගනීවිද? ඒවා දැනගන්න නම් මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුයි. Number 3. 118. මෙම චිත්‍රපටය ගෙතෙන්නේ ගෞතම නම් පුවත්පත් කලාවේදියෙක් වටා. IMDB 6.5ක් ලබාගත් මෙම චිත්‍රපටය 2019 තමයි ලිදක්වන්නේ. හොටලයක 118 කියන කාමරේ නවාතැන් ගන්න ගෞතමට හීනයක් පේනවා. ඉතින් මේ හීනේ දුටු දේවල්, දුටු තැන් සැබෑ ලෝකේ තෝ දකින්න ගන්නවා. ඉතින් මේ සිහිනේ සැඟවුණු කතාව සොයාගෙන යන ගෞතමට හිතා ගන්නවත් බැරි අභිරහස් විශාල ප්‍රමාණයක් ඉලි කර ගැනීම හැකි වෙනවා. ඉතින් මේ අභිරහස් සිහින වටා ගෙතුණු මේ කතාව කුතුහලෙන් ත්‍රාසයෙන් පිරුණු ලස්සන චිත්‍රපටයක් කියවුත් මම වැරදි නැති බව ඔබ මේ බැලුව විට තේරෙයි. Number 4. 7 Day. 2014 දී එළි දැක්වූ මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.9ක් ලබාගෙන තිබෙනවා. ඩේවිඩ් නැමැති පොලිස් නිලධාරියෙක්ට මුණගැසෙන පුද්ගලයන් දෙදෙනෙකු හා ඔවුන් දෙදෙනාගේ අමුතු හැසිරීමටාව නිසා ඔවුන්ගේ රහසක් පිටුපස හඹා යාමත් තමයි මේ චිත්‍රපටය පුරාවටම ගලාගෙන යන්නේ. ඔහුට හමුවන පුද්ගලයන් දෙදෙනා සහ ඔහුගේ යාළුවන් කිහිප දෙනෙකුගේ අමුතු හැසිරීමටාවට හේතුව කුමක්ද? ඔවුන් සංගවන රහස කුමක්ද? ඩේවිඩ් මේ සොයා ගැනීමට හැකි වේවිද? මේ ඔක්කොම බලන්න නම් කුතුහලයෙන් පිරුණු මේ ලස්සන චිත්‍රපටය ඔබ නැරඹිය යුතුයි. Number 5. Memory. මෙම චිත්‍රපටය ගැන විස්තර කළොත් මිනිසුන්ගේ අමහිරි මතකයන් සමග මිනිසුන්ට මුහුණ පෑමට සිදුවන අවාසනාවන්ත සහ භයානක සිදුවීම් මෙම චිත්‍රපටය අපට පිළිබිඹු කරනවා. බිරිඳගේ සහ දරුවාගේ මරණය නිසා රැකියාවෙන් සමුගන්න සෑම් කියන පොලිස් නිලධාරියාට පොලිසියට විසඳා ගැනීමට නොහැකි වූ එකම ආකාරයේ මිනී මෙරුම් දාමයකට අදාළ මිනී මරුවා සෙවීමට ඔහුට බාර වෙනවා. මේ ඝාතකයා සොයා යාමේද සෑම්ගේ ජීවිතයට වෙනස් අතකට පෙරලේවිද? IMDB දර්ශකයේ 8ක් වෙන ඉහළාගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය පටන් ගැන්වී සිට අවසානය දක්වා ත්‍රාසයෙන් පිරුණු එකක්. ඉතින් මේ වගේ ලස්සන ෆිල්ම් ටිකක් අරන් මම ඊළඟ වීඩියෝ එකකින් ඔබ හමු වෙන්නේ. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න මතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.